මම සංස්කෘතික හා ජාතික කුරුමයන් නමාත්‍යංශ ලේකම් වශයෙන් කියනවා. ඒ අවස්ථාවේදී මට අමතිවරයෙකුයි නියෝජ්‍ය අමතිවරයෙකුයි මුණ ගැහුණා. අමතිවරයාගේ නම විජිත හේරත්. නියෝජ්‍ය අමතිවරයා නම සමත් විද්‍යාරත්න. කවදාවත් වචනයක් කතා කරලා තිබුණේ නැහැ. කිසිම සම්බන්ධයක් තිබුණෙත් නැහැ මම. මොකද මම දේශපාලනයට සම්බන්ධ නැති නිලධාරියෙක් ඇහිදී. ඒ අවස්ථාවේදී දූෂණයට එරෙහිවීම පිළිබඳව, නාස්තිය දූෂණය වැළැක්වීම පිළිබඳව මාළමපු එක අත්දැකීමක් ඔබට කියලා මම මගේ කතාව අවසන් කරනවා. දැන් අමතිවරු ආවම විවිධ පක්ෂවල විවිධ රජයන්වල අමතිවරුත් එක්ක අවුරුදු 40 ගණක් වැඩ කරානේ මම. ඉතින් අමතිවරු ආවම අපි ගිහිල්ලා අහනවා ඒ අයට වෙන් කරලා තියෙනවා වාහන. ඔබතුමන්ලට වාහන අවශ්‍යතාවය කියන්න අපිට අමාත්‍යාංශයේ වෙනුවෙන් වාහන තියෙනවා. ඉතින් මම අමාත්‍යාංශ ලේකම්වරයා වශයෙන් ඒ මහත්වපු දෙන්න රාජකාරි බාරගත්තු දවසේ පවස ගිහිල්ලා මම කතා කරා විජිත හේරත් මහත්තයටයි සමත් විජයරත් මහත්තයටයි. ඒගොල්ලන් නම් සහෝදරයා කියලා කතා කරන්නේ. මට සහෝදරයා නෙවෙයි, මට අමතිවරයා. මම කතා කරා අමතිතුමා නියෝජ්‍ය අමතිතුමා තමුන් වහන්සේලා වාහන තියෙනවා බලලා ගන්නවද මොකද කරන්නේ. ලේකම්තුමා මේ ඒක තිබිච්ච දේ අපි ටික දවසක් මෙහෙම යමු කියලා පරණ ඩබල් කැප් එකකින් දෙන්නම එනවා අමාත්‍යංශයට. ටික දවසක් යනකොට මා සුමාන දෙයක් විතර ගිහිල්ලා එක දවසක් කිව්වා ලේකම්තුමා අර අපිට වාහන වගේක් තියෙනවා කිව්වනේ පොඩ්ඩක් බලමු. මම කිව්වා හරි සෙසිරිපායේ ගරාජ වල දාලා තියෙන්නේ අපේ මට පෑ දෙකක් විතර දෙන්න වාහන ටික සුද්ධ කරලා මම පෙළට කියලා කතා කරන්නම් කියලා ඩ්‍රයිවර්ස් ලයෝදලා සුද්ධ කරලා වාහන ටික පෙළට දීලා කතා කරා. මොනවද තිබුණ වාහන? බෙන්ස්, වොල්වෝ, BMW, Nissan Sentra. ඉස්තරම් වාහන ලංකාවේ. ඊට පස්සේ මම මේ අමතිවරයා නියෝජ්‍ය අමතිවරයා එක්ක මගේ අතිරේක ලේකම්වරයායි තව හිටපු නිලධාරීන් සමග ගියා බලන්න. ගිහිල්ලා දෙපාරක් එහාට මෙහාට ගිහිල්ලා අමතිවරයා මෙන් අහනවා ලේකම්තුමා අපිට මේවා යන්න පුළුවන්ද? මම හිතුවා මේ ගොල්ලන්ටත් අර රෝගෙම තියෙනවා. කලින් අමාත්‍යාංශයේ හිටපු අමතිවරයා පස්චාත් භාගයේ තියපු වාහනවල අපේ පස්චාත් භාගයේ තියන්න බැරිය කියන රෝගයක් තියෙනවා මේ අමති උත්තමයා. ඒ රෝගෙ මේ ගොල්ලන්ටත් ඇදිලා මේ සමාජවාදිකී කියා යන වේදිකාවල මේකේ වාඩි වෙන්න බැරිද කියලා මමත් මහ නොරුස්නා මූණෙන් ඒ පැත්ත බැලුවා. බැලුවට පස්සේ මට ඇමතිවරයයි නියෝජ්‍ය ඇමතිවරයයි කියනවා අනේ ලේකම්තුමා අපි මෙතෙන්ට ආවේ දුප්පත් මිනිස්සුගේ ඡන්දෙම. අපිට ඡන්දෙ දීපු මිනිස්සු අව්වේ වේලි වේලි වැස්සේ තෙමි තෙමි දූවිලි කකා බස් වලට ලයි. බස් එක නැක්කම තදබද වෙලා යන්න. බස් එක කොයි වෙලාවෙ එයිද දන්නේ. විවිධාකාරයෙන් බැනුමහා විලිබිය සිදිමින් කාන්තාවට බස් වල යන්න. ඉතින් මේ වගේ වාතාවරණයක අපේ ජනතාව ඉඳද්දී අපි කොහොමද ලේකම්තුමා මේ වගේ සුඛෝපභෝගී වාහනවල යන්නේ? අනේ ඒක නිසා මේ වාහන ටික ජනාධිපති කාර්යාලයට දෙන්න, අපිට ওই තියෙන ඩබල් කැප් එකක් දෙන්න. ඊට පස්සේ මම හරි අසීරුත්වයෙන් පත් වුණා. පස්සෙන්ද ජනාධිපති කාර්යාලෙ කිව්වම කියන සුනම්බුවෙන් ඇවිල්ලා අර වාහන 16 තුනයි 16 මාරන්නේ. ඒව මොනවා වුණාද මන් දන්නේ නැහැ. ඊට පස්සේ මට මේ අමතිවරුන්ට දෙන්න වාහන නැහැ, පරණ ඩබල් කැප් දෙකක් දුන්නා. නියෝජ්‍ය අමතිවරයයි අමතිවරයයි දැන් යන්නේ ඩබල් කැප් එක. පොලිසිය නැහැ ආරක්ෂාවට. ඉතින් යනවා මග කැඩෙන. ඊට පස්සේ බැරිම දැන මම මට වදයක් මේක. මම මුදල් අමාත්‍යාංශයට කතා කරලා මුදල් ඉල්ලගෙන අමතිවරුන්ට නොකිය අලුත් ඩබල් කැප් දෙකක් අරගෙන ගිහිල්ලා කිව්වා අනේ අමතිතුමා මේක නම් එපා කියන්න එපා, මට කරදරයක් මේ වැඩේ. තමුන්වන්සෙලා මේ අලුත් ඩබල් කැප් දෙක ගන්න කියලා. මම මේක කිව්වේ අපි දැකලා තියෙනවා දේශපාලනඥයෝ මහජන මුදල් භාවිත කරන්නේ කොහොමද කියලා. ඒ අතින් මට මුණ ගැහුණු ඉහළම විශිෂ්ටම මුදල් විනය තියෙන දේශපාලනඥයෝ විජිත හේරත් සමතුලිතයි. මම ආවේ කතාවක් කරන්න නෙමෙයි. නමුත් මේ මං කිව්වේ සත්‍යය. ඒ සත්‍යය ඔබට ප්‍රකාශ කරන්න අවශ්‍ය වෙන්නේ මේකයි. රජයේ නිලධාරීන් දේශපාලනඥයෝ මේ රට දුප්පත් කියන එක මත තියාගෙන අර පරිස්සම ඇතුව වියදම් කරලා රජයේ මුදල් වලින් සුඛෝපභෝගී
ජීවිත ගත කරන්න යන්නේ නැතුව මහජනතාවගේ තත්ත්වය තේරුම් අරගෙන මහජනතාව නගා සිටුවමින් ඒ මට්ටමින් අපිත් නගා සිටියොත් ඒක තමයි ඒ අයට කරන්න පුළුවන් ලොකුම සේවය රටේ.